ගම් පළාත? ගම කිව්වොත් හැමෝම දන්නවා. ඇත්තටම අපිට ගමක් නෑ මල්ලි. ගමක් කියලා දෙයක් නෑ. අපි හතර වටේ ඇවිදින මිනිස්සු. අපේ ගම හරියටම කියනවා නම් පාර. පහ පාර තමයි අපේ ගම. ඊට වැඩි දෙයක් නෑ. ගමක් කියලා කියන්නේ කොහොමද අපි? උපන්නේ කොහෙද? උපන්නේ නම් ඉපිදාලේ. ඇත්තම කියන්නම්කෝ ඉතින්. ආයේ මොකටද? රටක් ලෝකයක් දන්න නමක්. කොහෙද ගම් පළාත? කොයි පැත්තේද? තනමල් ඉල කොල්ලෙක් කිව්වොත් දන්නවා. හොඳට ඉස්කෝලේ ගියා. දෙවියන්ට පින් සිද්ධ වෙන්න ඉස්කෝලේ ගියා. අපි පාඩම් කළා. පාඩම් කළා විභාග ලිව්වා. ඒවල පාස් වුණා. රස්සානේ. ඒ ලෙවල් පාස් වෙච්ච එකම රස්සාවක් ගන්න සුදුසුකම නැමෙන ඒ ලෙවල් ඉතරද කරලා තියෙන්නේ. දේශපාලනය කරේ නැහැනේ. රැට දුවනවා. රැට තමයි දුවන්නේ. රැ දුවනකොට ලේසි. ලේසි කියන්නේ අවුව නැහැ. රස්නේ නැහැ. සල්ලි හොයන්න හොඳම වෙලාව රැ. ඒකට හේතුවක් තියෙනවා. ඌ මාදුල කියන්න පුළුවන් දන්නේත් නැහැ. ඊට පස්සේ හිරේ යන්න වෙයිද දන්නේත් නැහැ. ඔය රෙකෝඩ් කරගත්තා වගේ නෙවෙයි මල්ලේ අපිට තියෙන ගැටලු. ඊට පස්සේ ටීවිල් කාරෝ දිහා දැන් බලන විදියට නෙමෙයි ඊට පස්සේ බලන්නේ. ඒ හින්දා තිය ප්‍රශ්න තියෙනවා. දැන් නමත් හරි ගමත් එක්ක කිව්ව හින්දා. කමන්නේ නගිනේ උන් දන්නේ නැහනේ. රැයට හොඳයි. රැයට තමයි මිනිස්සු විඳින්නේ. මිනිස්සු රැයට රිලැක්ස් වෙනවා කොළඹ. ගමිත් රිලැක්ස් වෙන රැයට එනකොට මේකේ ජුලියර් රිලැක්ස් වෙනවා. වියදම් කරන රිලැක්ස් වෙනවා. ඒකෙන් අපි උපරිම ප්‍රයෝජනේ ගන්නවා. කියන්නේ ගාන ගමන රැය හයරොල. ගාන වැඩි කොහොමත් අපි මීටර වලට දුනොට ගාන වැඩි. රැයට ලොස් නැහැ මිනිස්සු. උන්ට එක්ක සල්ලි වල ගාන පේන්නේ. උන් ඉතුරු ගන්න කම්මැලි. ඒ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා උන්ට කියන ගමනේ හදිස්සිය වෙන්න තියෙන්නේ. කියන්නේ උන්ට කොහොම හරි තැනට යන්න ඕනේ. තැනෙන් බහින්න ඕනේ. ඉතුරු ගෙන වැඩි හිතන්නේ. ඉතුරු දෙන්නේ ඇත්තටම ඔය සල්ලි දිනේ උන් නෙමෙයි. හැබැයි උන් කැමති ඉතුරු නොදියන්. ඒක උන්ට පොඩි ගැට්. වේට කෙනෙකුට දුන්නාම රුපියල් සල්ලි දින එකා දෙන්නේ 10යි. නැති එකා දෙනවා 50. මොකද ඌ ගැට්ටක් හදා ගන්න ඕනේ. අර මිනිස්සෙක්. ගැට්ට තියෙන එක ගැට්ට හොයන්නේ නැහැ නේ මල්ලි. ගැට්ට නැති එකා තමයි ගැට්ටක් හොයන්නේ. ඉතින් ඌ කැමති අපිට ඉතුරු නිකන් දෙන්නේ. සල්ලි දිනු සතේට ගාන හදනවා. ඒක කාඩ් එකකින් මේ අපිට හම්බෙන විදියට මේවා කරනවා. එහෙම තමයි අපිට අතින් සල්ලි දෙන්නේ නැහැ බෙලගේ උන් ලෝබයි. නැති එක ඌ පොෂ්. නැති මිනිස්සු නිර්ලෝභී කියන එකද ඔය කියන්නේ? එහෙම නැත්නම් නැති උන් නැති මිනිස්සු වැඩිපුර පෙන්වන්න හදනවා කියන එකද ඔය කියන්නේ? අපිට නැති දේවල් මල්ලි පෙන්වන්න හදන්නේ. අපිට දුක තියෙන මිනිහා දුක පෙන්වන්නේ. සැප තියෙන එකා සැප පෙන්වන්නේ. ඕක තමයි ජීවිතේ. ලංකාවේ මාකට් වෙන්නේ තහනම් කරන දේවල්. ගණිකා වෘත්ති ලංකාවේ තහනම්. මේ කොළඹ ඒරියා එකේ ඕන හොටෙල් එකකට ගිහිල්ලා අපි කතා කරන භාෂාවෙන් ගොම් බඩුවක් ඕන කිව්වොත් නොදෙන හොටලේ මට කියන්නේ. ඒක තමයි ඇත්ත. ඉතින් මේකෙන මහත්තයෝ ගෙදරින් එන ගෑනු ළමයා ඉස්කෝලෙන් දාලා ගෙදර නෙමෙයි යන්නේ. තව මිනිසුත් එක්ක ওই තැන් වලට ওই 250 රූම් වලට යනවා. ගිහිල්ලා ජීවිතේ විනාශ කරගන්නවද කොහොමද කියලා අපි දන්නේ නැහැ. එහෙම යනවා. ඉතින් අපි වල ලෝකේ දකින්නවා. ඉතින් ওই සැකි අපි බැන්දොත් අපි තුවගෙන හිතනවා. අපේ ගෑණි එහි තියලා මෙයාවාම ওই වැඩේම කරනවා කියලා කවුද දන්නේ? ඉතින් සැකෙත් එක්ක කොහොමද මහත්තයෝ බඳින්නේ? මේවා දැකලා අපිට දැන් විශ්වාස නැහැ. කාලේ හන්දියයි.